නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහතු සසර නම් වූ මෙදර අතරමං සිටින සියලු සත්‍යයට නිර්භය වූ එතර පෙන්වාම දාල එතරට යෑමේ ක්‍රමය දක්වාම දාල බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 57 වෙනි වානරින්ද ජාතක දේශනාව යස්සේතේ චතුරෝ ධම්මා වානරින්ද යතතව සච්ඡං ධම්මෝ දිතේ චාගෝ දිට්ඨං සෝ අතිවත්ථති වානරේන්ද්‍රය වාක් සත්‍ය පරික්ෂා ඥානය ධෛර්යය ත්‍යාගය යන මේ සතර ධර්මයෝ සතර ගුණයෝ තටමෙන් යමෙකුට විද්‍යාමාන වෙද්ද හෙත මේ සතරා ඉක්මායේ සතරා මැන පවත්වයි අනන්ත අප්‍රමාණ සත්‍යයන් පිරිසකට මේ මොහොතේදී බය සහිත මෙතර නම් වූ සසර කතරේ අතරමංව වාසය කරන්නට පරිසරයේ සැකසීදී ඒ සැකසුණු පරිසරය තුළ හීන වීර්යයෙන් කාලය ගත කරද්දී එතර නම් වූ නිවනට පැමිණීම සඳහා මේ මොහොතේදී වීරිය කරන්නට වීරිය කිරීම නම් වූ ධර්ම ශ්‍රවණයේ දෙන්නට ඒ අන්දමේ වාසනාවන්ත වීරියක් සහිත චිත්ත සන්තානයක් ලබන්නට වාසනාවන්තෝ වාසනාවන්ත පින්වත්නි දැන් අපි සෝදානම් වන්නේ තවත් ඒ ආකාරයෙන් අපට මේ ක්ලේශ ගංගාවන්ගෙන් එතර වෙන්නට උපකාරයක් වන ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට නමින් වානරින්ද ජාතක දේශනාව මෙහි ගාථාව හරිත අපි දැනගත්තනේ දැන් වචනාර්ථ විමසලා බලලා මේ ජාතක දේශනාවට අදාළ කතාවන් කෙරෙහි අපි යොමු වෙන්නට ඕනේ. පින්වතනි එහි යස්සේතේ කියලා ප්‍රකාශ වුණා. යස්සේතේ කියන්නේ යම් කිසි පුජ්‍යලයකට. එහි ඒතේ කියලා කියන්නේ මෙන්න මේ කියන අර්ථය. දැන් මේ කියන්න යන දේ ගැන ප්‍රකාශ කරනවා මොනවද? චතුරෝ ධම්මා. ගුණධර්ම සතරක් තියනවා නම් මොන ගුණ ධර්මද? සත්‍යං සත්‍ය වචනය. මොකද මෙහි දක්වනවා ඒ වානර තුමා ඒ කිඹුර ළඟට එනවා කියලා නෑවෙත් හිටියේ නෑ ආවා. ඒ නිසා මේ සත්‍ය පවතින නිසා සත්‍යං කියලා ප්‍රකාශ කරනවා. ධම්මෝ. මෙතන ධම්මෝ කියන්නේ විමසෙම් නොවන. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා ඒ විමසන්න තිබ්බ හැකියාව ගැන ආදර්ශයට ගනිමින් මේ කිඹුලා ප්‍රකාශ කරනවා ඔබට ධම්මෝ කියන ඒ ගුණයක් තියෙනවා. දෙති කියලා කියන්නේ නසංසඳන වීර්ය. වීර්යෙන් යුතුව ඒ කටයුත්තට බහැපු නිසා ඒ කටයුත්ත එදෙච්ච නිසා ඒ දෙති කියන නසංසඳන වීර්යයක් තියෙන බව දක්වනවා. ඡාගෝ කියන්නේ ආත්ම පරිත්‍යාගය. යම් කටයුත්තක් කරනවා නම් නිර්භයව ආත්ම පරිත්‍යාගයෙන් මේ කටයුත්ත කරන්නට තියෙන හැකියාව. මේ බව දක්වමින් තමයි මේ ඡාගෝ කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක්ට මේ සත්‍ය වචනය ඉමසුම් නොවන නසංසඳන වීරිය ආත්ම පරිත්‍යාගය කියන ඒ ගුණධර්ම සතර තියෙනවා නම් දිට්ඨන්ති. එහෙම කෙනාට හොට ඉන්න සතරංව මැඩ පවත්වන්න පුළුවන් කියනවා. ඒ නිසා තමයි සෝ අතිවත්තති කියලා කියන්නේ. එහෙම කෙනා සතරන් මැඩ පවත්වනවා. දැන් මේ අර්ථය අපි දැනගත්තා. නැවත සරලින් විමසා බැලුවොත් යම් කිසි කෙනෙක්ට සත්‍ය වචනය ඒ වගේම විමසුම් නොවන ඒ වගේම නසංසඳන වීරිය එසේම
ආත්ම පරිත්‍යාගය යහපත් කටයුත්තක් වෙනුවෙන් සත්‍ය වචන භාවිතා කරන්නට, ඒ කියන්නේ ඇත්ත වචනය, ඒ වගේම සා කටයුතු කරන්න පුළුවන් හැකියාව, යහපත් කටයුත්තක් වෙනුවෙන් ඒ නොසංසඳන වීරයෙන් යුතුව කටයුතු කරන්න තියෙන හැකියාව, සහ ජීවිත පරිත්‍යාගයෙන් ඒ අරමුණ කරා යෑමේදී ඒ ජයග්‍රහණය කරන්නට කටයුතු කිරීමේ තියෙන හැකියාව යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් ඔහුට පුළුවන් තමන්ගේ සතුරන් ජය ගන්න, තමන්ගේ ඉලක්කයට යන්න කියන එක තමයි මෙහි ඉතා සරල අර්ථය. දැන් මේ අර්ථය ප්‍රකාශ කරන්නේ කිඹුලේ. අහං ඉන්නේ වානරේ. ඒ ප්‍රකාශ කරපු ගාථාව තමයි බුදු පියාණන් වහන්සේ අප වෙත මෙහිදී මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ කියන්නේ සියලුම ගුණයන්ගේ ප්‍රතිමූර්තියනේ. දැන් බලන්න මෙහි මේ කිඹුල්ලාත්මයක් ලබලා අවවාද දෙන්නේ මෙසමී දේවදත්ත ස්වාමීන් වහන්සේ. මේ බව දැන දැනම ඒ කිඹුලේ විසින් කරපු අවවාදය දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් එසමෙහි කළා. නමුත් සත්‍ය අවවාදයක්. වචනේ සත්‍යයි. ඒ සත්‍යයට බුදු පියාණන් වහන්සේ ගරු කරනවා. ඒ සත්‍ය ප්‍රකාශ කරන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ උනත්. වචනය සත්‍ය නම් බුදු පියාණන් වහන්සේ සත්‍යයට ගරු කරනවා. ඒ බුදු පියාණන් වහන්සේ විසින් සත්‍යයට කොයිතරම් ගරු කරනවාද කියන එක මේකෙන් පෙනෙන්නේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ තිරිසන් ආත්මභාවයක සිට ඒ කරපු ප්‍රකාශය. ඉතින් එවන් නපුරු දුෂ්ට කෙනෙක් සත්‍ය ආත්මභාවයක සිටත් ඒ කරපු ප්‍රකාශය බුදු වදනක් හැටියට දක්වන්නට තරම් මාගේ ඔබගේ බුදු පියාණන් වහන්සේ ඉතාව ගුණ මහන් තත්වයකින් යුක්තයි. මේ ගැන සිතමින් ඉතා සතුටටපත්ව ඒ සතුටේ සිටිමින්ම උතුම් වූ බුදු ගුණ සුවඳ තුළ ගිලෙන්නට දහම් සුවඳ අප ජීවිතයට මේ මොහොතේ ලඟා කරගන්න ලොකු ආශාවකින් කැමැත්තකින් ප්‍රබෝධයකින් මේ ජාතක දේශනාවන් මේ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට අපි දැන් මේ මොහොතේදී සූදානම් වෙන්න ඕන. පින්වතුනි මෙහි වර්තමාන කතාව අනුව විමසා බලනකොට වර්තමාන කතාව හැටියට අපට දක්වන්නට පුළුවන් වෙන්නේ ඒ විදිහට සිද්ධ වෙන්නේ මේ දේවදත්ත ස්වාමින් වහන්සේ බුදු පියාණන් වහන්සේ නසන්ට ඒ උත්සාහ කරානේ. ඉතින් ඒ උත්සාහය ධම් සභාවේදී එක දවසක් කතාවට ලක් වෙනවා. අනේ බලන්න බුදු පියාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේව නසන්ට උත්සාහ කරනවානේ කියලා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ නරක ක්‍රියා පිළිබඳව ධම් සභා මණ්ඩපයට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා කතා කරමින් ඉන්නවා. ඒ මොහොතේදී ධම් සභා මණ්ඩපයට වැඩම කරන ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාගේ කතාව දැනගෙන සංසාර සාගරයෙන් එතරවන්නට උපකාරයක් පිණිස සියලු සත්තන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ජාතක දේශනාවේ අතීත කතාව දක්වා වදාරනවා. පින්වතුනි අතීත කතාවට අනුව මේ බුදු පියාණන් වහන්සේ මොහොතේදී දේශනා කරන මහණෙනි මේ දේවදත්ත දැන් විතරක් නෙමෙයි ඉස්සරත් මාව මරන්න උත්සාහ කරා නමුත් බැරි වුණා කියලා ඒ දේශනා කරන්නේ ඒ අතීත කතාව තමයි. පින්වතුනි ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා ඒ රාජ පරම්පරාවේ තවත් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ බෝධිසත්වයන් වහන්සේ වඳුර යෝනියේ ඉපිදිලා වැඩිවියටපත් වෙලා බොහොම බල සම්පන්න ශක්ති සම්පන්න භාවයකින් යුතුව කාලය ගත කරනවා. හරියට මේ ජාතක පුතේ සඳහන් කරනවා අස්වපටියෙක් වගේ බොහොම ශක්ති සම්පන්නයි. තනියම තමයි වාසය කරන්නේ. ඉතින් මේ බෝධිසත්ව වානරයා ආහාර පිණිස කරන එක්දයක් තමයි මේ ප්‍රදේශයේ ගලන ගංගාවක් තියෙනවා. ඒ විශාල ගංගාවේ මැද කුඩා දූපතක් තියෙනවා. මේ දූපතට යන්න නම් පාරුවකින් වගේ තමයි යන්න වෙන්නේ. නමුත් ඒ හොඳ කලා දූපතේ පවතින රසවත් පළතුරු ආදිය දැකලා මේ බෝධිසත්ව වානරය අපායක් කල්පනා කරනවා. කොහොමද මේ දූපතට යන්නේ? ඉතින් අශ්වයෙක් වගේ ඇතෙක් වගේ බල තියෙන මේ වානරතුමා උපායක් සොයා ගන්නවා. මේ ගඟ මැද තියෙනවා පින්වත්නි
කුඩා කලක්. මේ බෝධිසත්ව වානරයා මොකද්ද කරන්නේ? බොහොම ශක්ති සම්පන්නයිනේ. මේගොඩ ඉඳලා එක පාරට අර ගල් තලාවට පැනලා ඒ පිම්මෙන්ම අර දූපතට පැනගන්නවා. එහෙම ගිහිල්ලා හවස් වෙනකම් එහි පළතුරු ආදී අනුභව කරලා හවස නැවතත් ඒ ආකාරයෙන්ම මේගොඩට එනවා. මේ ආකාරයෙන් තමයි මේ බෝධිසත්ව වානරයා ජීවිතය ගත කරන්නේ, කාලය ගත කරන්නේ. ඔය ආකාරයෙන් එගොඩ මෙගොඩ පණමින් යන මේ බෝධිසත්ව වානරයා දකින එක් කිඹුල් දෙනකට දොළක් උපදිනවා, දොළ දුකක් උපදිනවා. මොකද්ද මේ උපදින දොළ දුක? මේ වානරයාගේ හදවත කන්න. ඉතින් බොහොම දුකටපත් වෙලා දුක්බර බවක් මවාපාමින් ඉන්න වෙලාවේ මේ කිඹුලියගේ ස්වාමි කිඹුලා ඇවිල්ලා අහනවා, සොඳුර මේ මොකද ඔබ දුකින් ඉන්නේ? ස්වාමීනි මට දොළ දුකක් උපන්න ප්‍රකාශ කරන්න සොඳුර කියලා කියපු වෙලාවේ මේ කිඹුල් දෙන තමන්ගේ ස්වාමියාට ප්‍රකාශ කරනවා, ස්වාමීනි අර එගොඩ මෙගොඩ යන මේ වානරයා හදවත කන්න මට දොළ දුකක් උපන්න. ඉතින් මේක අහපු කිඹුලා ප්‍රකාශ කරනවා, බය වෙන්න එපා සොඳුරිය, මං කොහොම හරි ඒ වානරයා හදවත අරන් දෙන්නම්. මේ විදිහට ප්‍රකාශ කරපු ඒ කිඹුලා අර බෝධිසත්ව වානරයාණන් වහන්සේ එගොඩ මෙගොඩ පයින් ගල් තලාවට වෙලා ගලක් වගේ ඒ පණින වෙලාව ආසන්නේ නොසෙල්වි ඉන්නවා. ඉතින් බෝධිසත්ව වානරතුමත් එගොඩට පයින් අදහසෙන් ඉවුරට ඇවිල්ලා බලනවා. බලනකොට තේරෙනවා වෙනදට වඩා ගල උස ගිහිල්ලා. නමුත් පරීක්ෂා කරනවා, පරීක්ෂා කරද්දී තේරෙනවා වෙන ගල් දිහා බලලා ඒ වගේ පරීක්ෂණයක් කරන්නේ ගංගාවේ වතුර අඩු වෙලා නැහැ. හැබැයි මේ ගල ඊතර උස වෙලා. ඉතින් බෝධිසත්වයන් වහන්සේලාගේ සිරිත තමයි බුදු බවට පත් වෙලා විතරක් නෙවෙයි බෝධිසත්ව දීපවා හැම දෙයක්ම කරන්න විමසලානේ. ඒ විමසුම් ඥාණය නිසා තේරුම් ගන්නවා මේ ගල උස ගිහිලා තියෙන්නේ මේ ගල මත ඉන්න කිඹුලෙක් නිසා. ඇයි මේ කිඹුලා ගල මත ඉන්නේ කියලා විමසුමුණුවණෙන් සලකා බලනකොට වැටහෙනවා අනිවාර්යයෙන්ම මාව ආහාරයට ගන්න. ඉතින් මේ කිඹුලව රවට්ටන්න ඕනේ කියලා කල්පනා කරලා වෙනදත් මේ ගලත් එක්ක කතා කරන විදිහට මේ ගඟ මැද තියෙන ගලට කතා කරනවා, යාළුවේ ගල යාළුවේ ගල කියලා. මේ විදිහට තුන් පාරක් මාර ගලට කතා කරනවා. ඉතින් කිඹුලා කල්පනා කරනවා වෙනදත් මේ ගල වඳුරත් එක්ක කතා කරනවා ඇති. ඉතින් අද කතා නොකරත් එහෙම හරි නැහැ. ඉතින් මේ ගල කතා කරන්නේ නැහැ නේ. මං ඉන්න නිසා වෙන්න ඇති කතා කරන්නේ නැත්තේ. මංවත් කතා කරන්න ඕනේ කියලා හිතලා මේ වඳුරට කතා කරනවා කිංවත් යාළුවේ මොකද කියලා. ඒ වෙලාවේ වඳුරා තේරුම් ගන්නවා මේ ඉන්නේ ඇත්තටම කිඹුලෙක් තමයි කියලා. හොඳාකාරවම දැනගෙන ඒ වුණත් අහන ඔබ කවුද කියලා කිඹුලා ප්‍රකාශ කරනවා, මං කිඹුලෙක්. මොකද ඔබ ඔතන ඉන්නේ කියලා අහුවාම මේ කිඹුලා නැවත ප්‍රකාශ කරනවා, මගේ බිරිඳට ඔබගේ හදවත අවශ්‍යයි, ඒ නිසා ඔබ මරණ හදවත ගන්න මම මේ ඉන්නේ කියලා. වඳුරට තේරෙනවා එහෙම අදහසින් නම් මොහු ඉන්නේ මෙතනින් යන එක බොහොම දුෂ්කර කටයුත්තක්. නමුත් නුවණට කරන්න පුළුවන් දේ මහත් විශාලයි. අවි ආයුධ නැතුණත් සතුරන් අතරපත් වුණත් මේ නුවණ කියන ආයුධය තියෙනවා නම් එයින් ගැලවෙන්නට පුළුවන්. ඒ නුවණ කියන ආයුධයේ උපකාරය බොහොම ඉහළයි. එයින් ලබා ගන්න පුළුවන් බලය ශක්තිය බොහොම ඉහළයි කියන තේරුමෙන් යුතු බෝධිසත්ව වානරයානෝ ඒ කිඹුලව රවට්ටන්න හිතලා උපායක් වශයෙන් මේ කිඹුලට ප්‍රකාශ කරනවා. හොඳයි කිඹුල, ඔබට කැමති නම් මගේ ආත්මය ගන්න පුළුවන්, ඔබ කට අරගෙන ඉන්න කියලා ඒ කිඹුලට ප්‍රකාශ කරනවා. පින්වත්නි මේ කිඹුල්ල කට අරිනකොට ඇස් පිය වෙනවා. මේ කිඹුලට ඒක මතක් වෙන්නේ නැහැ. වඳුරා විශ්වාස කරලා කට අරගෙන ඉන්නවා. පින්වත්නි මේ වඳුරෙක් වුණත් බෝධිසත්වයන් වහන්සේ බොරු කියන්නේ නැහැ නේ කිව්ව වගේම මේ කිඹුල වෙත පනිනවා. දැන් මේ කිඹුල අර වඳුරා කියපු විදිහට කට අරගෙන ඉන්නවා. ඇස් දෙක වැහිලා තියෙන්නේ. ওই මොහොතේදී බොහොම බලයක් වේගයක් අරගත්ත මේ වානරයානෝ එක පින්මෙම මේගොඩ ඉඳන් අර කිඹුලාගේ හිස මතට පැනලා ඒ පින්මෙම එගොඩට පැන ගන්නවා හරියට විදුලියක් වගේ. කිඹුලන්ට තේරෙනවා තමන් රැවටිච්ච වගේ. ඉතින් බොහොම ලැජ්ජාවට පත්වෙච්ච මේ කිඹුලා තමන් පරදුනා වුණත් සත්‍ය ප්‍රකාශයක් කරනවා.
ඒ කරන ප්‍රකාශය තමයි මේ ජාතක දේශනාවේ මාතෘකාවක් හැටියට ගත්තේ. මොකද මේ වඳුරා බොරුවක් කරේ නැහැ. කිව විදිහටම කිඹුලාවේ තාව. ඒ වගේම මේ වගේ දෙයක් කරොත් මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා ඉක්මනට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් හැකියාවකුත් මේ වඳුරට තිබුණා. ඒ නිසානේ ඒ කිඹුලට එහෙම ඉන්න කියලා ඒ ඇස නිලාවේ පැනගත්තේ. ඉතින් ඒ වගේ දෙයක් ඉක්මනට කල්පනා කිරීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම තමයි ඒ වගේ කටයුත්තක් කරන්න නම් ලොකු වීරයක් තියෙන්න ඕනේ. ඒ වීරයක් තිබුණා. ඒ වගේම තමයි ඒ වගේ කටයුත්තක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබුණා. අනේ මගේ ජීවිතය නැති වේවි කියලා බයටපත් වෙලා හිත හිතා හිටියා නම් මේ කටයුත්ත කරන්න බෑ. ඒ විදිහට හිත හිතා ඉන්න ඇතුව බොහොම වීරියෙන් නිර්භයවේ කටයුත්තට ඒ තමන්ගේ අවශ්‍ය කටයුත්ත වෙත සිත් යොමු කරන්න මේ ඕසත් වඳුරට පුළුවන් වුණා. ඉතින් මේ ගුණ හතර දක්වමින් තමයි මේ කිඹුල ප්‍රකාශ කරන්නේ මේ ගුණ හතර තියෙන ඔබව සතුරෙක්ට අල්ලගන්න බෑ. ඒ ගුණ හතර නිසාද ඔබ සතුරන් මැන පැවැත්වා කියන ප්‍රකාශය. ඉතින් එහෙම ප්‍රකාශ කරමින් ඒ කිඹුල පැරදිලා දුකටපත් වෙලා යන්න යනවා අපේ බෝධිසත්ව වානරයානෝ. ඒ විදිහට එගොටට ගිහිල්ලා සුවසේ කාලය ගත කරනවා. ඉතින් මේ ජාතක දේශනාව අවසන් කරමින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි, මේ දේවදත්ත මාව නසන්න උත්සාහ කරේ දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් උත්සාහ කරා. ඔය කිඹුලෙක් කියලා උත්සාහ කරේ ඒ දේවදත්ත. එසම ඒ දේවදත්තගේ බිරිඳ බවට පත්ව සිටියේ චින්චි මානවිකාව. එසම ඒ වඳුරු රජ බවට පත්ව කිඹුලාව රැවට්ටුවේ. ඒ කිඹුලාත්මයේ සිටි දේවදත්ත ස්වාමීන් වහන්සේව රැවට්ටුවේ. දැන් මේ බුදු බවට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවේ පූර්වාපර සන්ධි ගලපමින් මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා.